පහුගිය කාලේ ක්‍රිකට් ගැන ගොඩක් දේවල් කියුණාට මම හිතනවා ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ක්‍රිකට් ලෝලීන් ලංකාවේ මිට වඩා ඉන්නවා. ඒ නිසා එක්කෙනෙක් දැන් ඉස්සරවගේ නෙමෙයි හැමතැනම Facebook තියෙන්නේ. ඕනම දෙයක් ආවම ඒක 100,000 ගණනකින් කතන්දර 100කට පෙරලනවා. නමුත් මම හිතනවා 96 ගානකොට සෝෂල් මීඩියා තිබෙන්නේ නැති එක මහා ලොකු පිනක්. ඒක තිබුණා නම් මොන මොන කතා කියයිද? ඊට පස්සේ කාලාන්තරයක් යනකොට 2015 2016 පස්සේ තමයි අදුම ගානේ ඇවිදින විදිය, අඳින විදිය, කොන්නක කන්නාලි දෙකක් දාන විදිය මේ සියලු දේම මිනිසුන්ට ඕන විදිහට කරන්න එලාදී. සමහම විශ්වාස කරනවා ඒක අපිට අදාළ නැහැ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට මිනිස්සු ආදරේ දෙන්නේ තුන් දිනේ නොවි කතා කිව්වට මම හිතන ශ්‍රී ලංකා ක්‍රිකට් ඉස්සරහට යෑමට මේකත් ඉතාමත් හොඳ අවස්ථාවක්. මේ අපි මෙච්චර කප් දින්නද කියලා හදවතට හිතෙනවා. මම හිතන්නේ අපි හැමදාම අඩුපාඩුවක් හොයාගෙන බලන්නේ. නමුත් මේ අවස්ථාවේදී අපි දන්නවා ශ්‍රී ලංකා ක්‍රිකට් කොච්චර ඉස්සරහද ලෝකේ ලෝඩ් ස්පීඩ් අපිට මේ වගේ එකක් තියෙනවා මම දැකලා තියෙනවා. ලෝක ක්‍රීඩා පිටේ තමන්ගේ ක්‍රීඩාව ක්‍රිකට් ක්‍රීඩාව ගැන අපි ගරු කරනවා, අපි ආදරය කරනවා. අපි මම හිතනවා අපේ මාධ්‍ය උනත් ආයාචනාවක් ඉල්ලන්නේ අපේ ක්‍රිකටර්ට අපි ආදරය කරමු. අපි අපේ ක්‍රීඩක විනාශ කරන එක ප්‍රශ්න එන්න පුළුවන්. ඒවා හදන ක්‍රම තියෙනවා. ඒවා හදන්න ඕනේ තමන්ගේ පහත් වෙල බිම වටලා ක්‍රීඩාව පාගලා නෙමෙයි, ක්‍රීඩකයාට අවශ්‍ය ධෛර්ය ශක්තිය ලබා දෙන එක තමයි කළ යුත්තේ. මේ ඔක්කොම කරපු කාලවල එච්චර ප්‍රශ්න තිබුණේ නැහැ. දැන් ප්‍රශ්න ඇති කරගෙන පවතින එක තමයි තියෙන ප්‍රශ්නේ. මම විශ්වාස කරනවා ඉදිරියේදී අපි සංවර ජාතියක් ඇරෙන්නේ ඉදිරියට යෑමේදී ක්‍රිකට් ක්‍රීඩාව සහ ක්‍රීඩකයෝ දෙන්නද පෙරදුනාද අපි ලෝකයේ අනිත් රටවල් වගේ අපි දහලා තියෙන සමහර රටවල ක්‍රීඩකයන්ට ඉරියර කරනවා පෙරදුනාම මේ කුදල කරන අපි ලංකාව ගැන ගොඩක් ආඩම්බරයේ හිටියේ. නමුත් අපි දැක්කා පෞගිය කාලේ අනවශ්‍ය සිදුවීම් කීපයක් වුණා. අපි පරාජය වෙනකොට කළ යුත්තේ ක්‍රීඩා කණ්ඩායමකට සහයෝගය දීලා සහ චිත්ත ධෛර්යය වැඩි කිරීම නිසා මම හිතනවා අද දවසේදී මේක ඉතාමත් ලස්සන දෙයක්. මේ සම්බන්ධයෙන් කටයුතු කරපු සියලු දෙනාට මගේ ප්‍රශංසා හිමි වෙන අතර ලංකාව කැයට අපි අද ආඩම්බර වෙමු. මෙවැනි දේවල් දිනපු අපිට තවත් දේවල් දිනන එක මහ ලොකු අමාරුවක් නෙමෙයි. රටේ මිනිස්සු ක්‍රිකට් වලට ආදරය කරමු තිබ්බ විදිහටම අඩුපාඩු අපි හොයලා නිවැරදි කරමු. නමුත් අනවශ්‍ය දෙයකට යොමු නොවී ක්‍රීඩා විදියට ගැනීම කියන වචනයත් එක්ක මම නිහඬව මම හිතනවා අද මට නම් හරිම සතුට දවසක්. මේ මෙච්චර කප් ලංකාවේ තිබුණාද කියන එක මම හැමදාම කියනවා. මට පාසනාවක් තිබුණා 96 ලෝක කුසලානේ බලන්න පම් අවුරුදු 15 ළමෙක් කැරීර මට තාම මැස් දෙකට මතකයි එදා දවස. මට ඒක ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැහැ. මතකයි කොළඹ ඉඳන් එනකොට එයාපෝට් ඉඳන් කොළඹට එනකොට හිටපු පාරේ හිටපු සෙනඟ විශ්වාස කරනවා වැටි ඇටි ඉන්න අපි අඩුම ගානේ මෙදා පාර තියෙන ලෝක කුසලානේ එතනට යන්න රටේ මිනිස්සුන්ට අපි උදව් කරමු කියන බව කියමින් සියලු දෙනාටම ස්තුතිවන්තයි.